සුදර්ශනි ප්‍රනන්දු පුල්ල වෛද්‍යතුමිය අපේ ගරු අමාත්‍යතුමිය සම්බන්ධ වී සිටිනවා අමාත්‍යතුමිය අවසරයි ආයිබෝවන් ආයිබෝවන් අපි ඔබතුමිය බොහොම ආදරෙන් අපේ සජීව වැඩසටහනට පිළිගන්නවා කරුණාකර අපට කියන්න මේ මොහොතේ මේ රට තුල උද්ගතව තිබෙන මේ කොරෝනා වර්ධන රැල්ලත් එක්ක රටට දෙන්න තියෙන පණිවිඩය එක පැත්තකින් ජනතා නියෝජිතවරියක් තවත් පැත්තකින් වෘත්තිමය වශයෙන් ඔබ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් අපට කරුණාකරමේ අවධානම රටට පැහැදිලි කර දෙන්න මේ වෙනකොට කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් වාර්තා වෙනවා දැන් ඊයේ වෙනකොට 900 ගණක් වාර්තා වුණා රෝහල් වලිනුත් වැඩිපුර රෝගීන් හඳුනාගෙන යනවා ඒ වගේම වැඩිපුර රෝගීන් රෝහල් ගත වෙලා තියෙනවා ඒ වගේම මේ වෙනකොට ඔක්සිජන් අවශ්‍ය ප්‍රතිශතය 100%ක් විතර වැඩි වෙලා තියෙනවා විශේෂයෙන්ම අපි කියනවා මේ 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 දැනට බොහෝ දුරට අපි සැක කරන්නේ දැන් ව්‍යාප්ත වෙන්නේ ඔමික්‍රෝන් කියන වෛරස් කොරෝනා වෛරස් ප්‍රභේදය මෙතනදී වෛද්‍යවරු කියනවා මේ බොහෝ විට සමහර අය කිසිම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ හැබැයි රැපිඩ් ඇන්ටිජන් වලින් පොසිටිව් වෙනවා ඒ වගේම සමහර අයට කැස්ස හෙම්බිරිස්සාව දවස් දෙක තුනින් හොඳ වෙනවා හැබැයි මේ බොහෝම අය සියලුම එන්නත් මාත්‍රා තුනම ලබා ගත්තට ඉස්හාමත්ව සුළු කැස්ස හෙම්බිරිස්සාවක් උණක් හැටියට තමයි වාර්තා වෙන්නේ හැබැයි පූර්ණ එන්නත් කරන්න ලක් නොවෙච්ච අයට විවිධ සංකූලතා ඇති වෙන බවක් තමයි වාර්තා වෙන්නේ ඒ නිසා මම රටේ ජනතාවගෙන් බොහොම ගෞරවයෙන් වෛද්‍ය වෘත්තිකයේ හැටියට ඉල්ලන්නේ මේ නිත්‍ය මතවලට අසු වෙන්නේ නැතුව තමුන්ගේ කොට්ටාසේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක සම්බන්ධීකරණය කරලා එන්නත් කරන්නේ ලබාගෙන නැත්නම් එන්නත් ටික ලබා ගන්න විශේෂයෙන්ම දෙවැනි මාත්‍රාව අරගෙන මාස 3ක් ඉක්මවලා නම් බූස්ට් එන්නත ලබා ගන්න ෆයිස එන්නත බූස්ට් එන්නත හැටියට ලබා දෙන පූර්ණ එන්නත් කරන්නට ලක් වෙච්ච බොහෝ අයට මේක ඉතාමත්ම සුළු රෝගී තත්ත්වයක් හැටියට තමයි වාර්තා වෙන්නේ ඒ නිසා තමුන්ගේ වගකීම් ඉෂ්ට කරන්න ඒ වගේම තමයි මුව ආවරණය පළඳින්න අනවශ්‍ය විදිහට සෙනග ඒකරාශී වෙන තැන් වලට යෑම අවම කරන්න මොකද මේ හරහා තමුන් ඒ උපදේශික නොපිලිපෙද්දොත් වෛරස් එක ගෙදරට ඇවිල්ලා තමුන්ගේ වෙනත් රෝග තියෙන අයට සංකූලතා ඇති වෙන්න පුළුවන් ඒ නිසා සියලු දෙනාටම වගකීමක් තියෙනවා ඒ පූර්ණ එන්නත් කරන්නේ ලබා ගන්න किसी में अतुरु आबाध ओए में समाज माध्य वाले समाहरण की न विधि ऐटा समाहरण माध्य वाले फलवे न विधि ऐटा हम लोकु अतुरु आबाध न है लोक साउंड के संविधान या निर्देश करना देनी सा समुंगे पूरा वैसी बात की मिच्छत कर ला पूर्ण इन्नत करने लाखों में वायरस प्रवेदन लोकु आबाध ऐसी वैनी වෛද්‍යතුමනි තව එක ප්‍රශ්නයක් අහන්න අවසර දෙන්න රජය සහ ජනාධිපතිතුමා ඇතුළු කාර්යසාධන බලකා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් දැන් නැවත සමාලෝචනයකට එළඹෙනවද එළඹෙන මේ අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඊට මුහුණ දීම සඳහා සෞඛ්‍යංශ කුමක් දේ සූදානම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සතියකට දෙතුන් වතාවක් මේ සමාලෝචනය සිද්ධ කරන රෝගීන් අඩුවෙන් වාර්තා වෙන කාලවලදී වුණත් සෞඛ්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් පිළිබඳ සමාලෝචනය සිද්ධ වෙනවා. දැන් අපිට පේන කරුණක් තමයි දෙවැනි මාත්‍රාව මේ රටේ ජනගහනයේ 63%ක් ලබාගෙන තියෙනවා. හැබැයි තුන්වැනි මාත්‍රාව ලබාගෙන තියෙන්නේ 122%ක් වගේ අඩු ප්‍රතිශතයක්. ඒ නිසා 41%ක් පූර්ණ එන්නත් කරන්න ලක් වෙලා නැහැ. විවිධ සමාජ මාධ්‍ය හරහා යන විවිධ බොරු ප්‍රචාර වලට රැවටිලා ඒ නිසා වෛද්‍ය විශේෂඥයන්ගේ මතයට අහුන්කම් දීලා නිවැරදි තොරතුරු අරගෙන සමුන් හෙට දවසේම පූර්ණ එන්නත් කරන්න සඳහා බූස්ට් එන්නත ලබා ගන්න කටයුතු කරන්න කියලා මම බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. බොහොම සූතේ අමාත්‍යතුමනි අමාත්‍යතුමියනි මේ මොහොතේ අපහ සම්බන්ධ වීම පිළිබඳව සූතිවන්ත වෙනවා. දවස